ඉදිරි මහමැතිවරණයේ ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සංවිධානය කළ ජන හමුවක් කැස්බෑව ප්‍රදේශයේදී පැවැත්වුණේ එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. LB රන්මුදානිය සීසන් 3 ගනුදෙනු කරන හැමෝටම කෝටියක් වටින රන්මාල සහ ගෘහ උපකරණ දිනා ගන්න. නව ක්ලෝගන් ප්‍රෝ ක්ලීන් ටූත්බ්‍රෂ්. මුඛ සෞඛ්‍යට අප්ග්‍රේඩ් එකක්. බලයට ආවන් පස්සේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ඇමතිවරු වේදිකාවල් වල නැගලා කිව්වා ඊයේ ආවා පාස්පෝර්ට් එක හෙට බෙදනවා පාස්පෝර්ට් ටික දින කිහිපයක් යනකොට පාස්පෝර්ට් පොලි පාස. දැන් අද මොකද වෙලා තියෙන්නේ? මේ ජනාධිපතිතුමාව දිනවන්නට පිටරට ඉඳලා ඡන්දේ දාන්න ආපු අය අද පොලිමේ ඉඳගෙන කියනවා ඡන්දෙ දුන්නා. හැබැයි මට ආපහු යන්න මට පාස්පෝර්ට් එකක් ඔන්නද අපේ රටේ ජනතාවට අත්පත් වෙලා තිබෙන ඉර හැම පෙට්‍රල් ලීටරයකින්ම හැම ඩීසල් ලීටරයකින්ම රුපියල් 50ක් දෙනවලු මහා භාණ්ඩාගාරය ණයක් හිලව් කරා. අපි බලයට ආපු හැටි ඒ ගෙවන ඒවා ටික ඔක්කොම ඉවත් කරලා අතුම ගානේ රුපියල් 50කින් අඩු කරනවා කියුවද දැන් මොකද වෙන්නේ? ජනාධිපතිවරණ වේදිකාවේ නිර්දන පන්ති වෙනුවෙන් කතා කරලා ජනාධිපති කුටුවට ගියන් පස්සේ තෙල් මිල අඩු කරපු සොච්චම අඩු කරේ මේ රටේ ධනවත් පැලැන්ති වෙන්නේ සුපිරි පැලැන්ති වෙන්නේ ජනාධිපතිවරණ වේදිකාවේ වැට් එකයි ඇපිටැක්ස් එකයි අඩු කරනවා කියලා ජනාධිපති වුණයින් පස්සේ IMF එක ඉදිරියට ගිහිල්ලා දරගා IMF එක කියන දෙයට එහෙයි ස්වාමීනි කියලා දැන් රටේ ජනාධිපතිවරයා තමයි කියන්නේ මාධ්‍යවලට මේ 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 විදිහට හැසිරෙන්න ඕනේ. ජනාධිපතිවරයා කියනවා මාධ්‍යවලට ප්‍රජාතන්ත්‍රවාදී ඇනුම ඇඳගන්න කියලා. මුළු රටම කියනවා ජනාධිපතිතුමාට ඔබ ඒකාධිපතිත්වයේ ඇනුම ගලවලා ඔබ ප්‍රජාතන්ත්‍රවාදී ඇනුම ඇඳගෙන මාධ්‍ය නිදහසට අකුල් හෙලන්න කියලා. මාධ්‍යවලට තර්ජනය කරන්න කියලා. මාධ්‍ය දඩේම යන්නේ නැතුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සුරක්ෂා කරන්න ඔබ කැපවෙයි. හිතාගෙන ඉන්නවනම් එක පක්ෂයක් පමණක් තිබෙන රටක් නිර්මාණය කර ප්‍රතිවිරුද්ධ මත සම්පූර්ණයෙන්ම ඉවත් කරමින් ප්‍රතිවිරුද්ධ පක්ෂ දේශපාලන ඉවත් කරමින් කටයුතු කරන්න ඒකට ඔබට නිදහස් ලැබෙන්නේ නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක්.